කොහොමදාවාලට නිතින් අද මං හාලට අරංගවිත් තියෙන්නේ මගේ වැඩින් එක දවසේ මං කොහොමද ලස්සනට ලෑස්තුනේ කියලා ෂයාකරගන්න. ඉතින් මගෙන් ගොඩාක්කාය මේ විඩියෝසිල්ලලා තිබ්බා එකයි මං මේ පිළිවලකට වාලටයෝ අරගෙනාවේ. මේති එන්නේ පාන්දර මම එකයිගානකට විතර ද්‍රස් කරන්න යන්න පිටත්වන වෙලාව ඉතින් අත්තරම දුකායි අම්මලාතා අත්තලාගෙන් එගෙනවා නේද කියලා හැඟෙද්දඒට තමයිඉතින් මට මේ ඇඩෙන්න්නේ ඉතින් මායාල කාටාරිකා පහස්තාවයක් වුණානන් ස්ොරිී ඇත්තරමක විඳලම් බලන්න ඕනේ ඒ වෙලාවෙදිය දැනෙන හැඟීම කොහොමැරීඉතින් ඔන්න දැසැලන්න එකට ඇවිල්ලා මං මේ විදිහට මගේ න එල්ස් ටික හදාගත්තා. වෙෙටි එකක් කියන්නේ නැකච් චාරිත්‍රවලින් පිරිච තැනක්. ඉතින් ෙදරින් පිටත් එන්න වෙලාවක් තියෙන ඒවගේම මුලින්ම අපිට මේ සාරික ඇඳගන්නක් වෙලාවක් තියෙන ඉතින් ඒන කච්චාරිත්‍රය අනුව තමයි මම ඉස්සල්ලාම සාරිජකට්ටක ඒ වෙලාවෙදි දැම්මේ ඉතිං ඒ විදිහට කරනකොටත් පොඩි ආසාවක් තියෙන මුල්ලඉන්දන්නම ඒන කච්චාරිිත්‍ර කඩත්තිේ මොක ඉතිං ආයජීවිත ඒ වගේවා ලැබෙන්නන ඇත්තටම ඒවා අපි ආසාවෙන් කරන්න ඕනේ ඒවා ජීවිතයට ගොඩා වටිනවා. යාලට මං කලින් ඩියෝ එක දාලාතියෙනවා අපික හොමද අපේ වෙඩිින් එක ලෑස්ති කරගත්ත කියලා ඉතින් මගේ වැඩින් එක ගෙදර තමයි තියෙන්නේ දැන්නම් ඉතින් ගෙවල්ලද විඩින් ගන්නා හරි අඩුයිනක් එවනාට ඉතින් මගේ ආසාව නිසා තමයි ගෙදර වැඩිින් එක ගත්තේ ඉතින් ඒකේ විඩියෝ ස්වායාලට මං ඊළංග ලොක්කේති අනිවාරෙන්ම අරගෙන එන්නම් වීඩියෝ එක ගොඩක් දිග වැඩියෙන නිසා තමයි මං මේ විදිහයට ලෑස්තියෙන ඉදිහ වෙනම දාලා වෙඩින් එක සම්පූර්ණෙන් ඔයාලට හරි නෙන්නේ. ඇත්තරවල මයි මනමාලියක් එනා කියන එක චුටා කමාරු වැඩක් පාන්දරින් ඇහැරගෙන ඒ කියන්නේ ගෙදර වෙඩින් එකක් සාමාන්‍යයෙන් තියනකොට ගෙවල්ලල වැඩයමත් එකේ තියෙනන ඉතින් අපි කලින් දස පන්සල්ලේම කියා ඉතින් ඒ වැඩිවරලා නිතාගන්නකොටත් රැහ කොල හට විතර කිට්ටේ. කලින් නිදියන්න ්‍රයිකරට එකක චූටි චූටි වැඩ නිසා ඒක පරක් වෙන. මංලාලට කිව්වානේ අපේ වෙඩින් කක්කත් අපිම තමයි හදාගත් ඉතින් ඒ වැඩත් එක්කන්ම ටිකක් රෑවනා නිදාගන්න කොහමරි ඉතින් පාන්දර නැගටලා. පියයි විදිහට ආාව මයි මගේ යාලුවා හිමාශා අපි දෙන්න තමයි මේ විදිහයට සැලොන් එකට ාවේ. ඉතින් එයා තමයි සහෝදරියයක් වගේ මට ස ඇහෙන්න්න මේකට උදව් කරේ මාත එක්කම්ම පාන්දර නැගිටලා මගේ හැම දෙයක්ම මටඕන කරන බඩු ඒ හැම දෙේයම ලෑස්ති කරලා ඉතින් එයා තමයි මේ වීඩියෝස්සහෙමත් තරගන්න ආලක් එක්කං ශයා කරගන්න ඉතින් තැන්කිියවූ මට විච්චර මගේ සහෝදරයක් වගේ මට ලංඟට වෙලා ඒ හැමදේයම කරලා දුන්නට. මගේ මේ හයාස්ටයිල්ලකට කිසිම බන්නකක් පාවිච්චි කරන. ඉතින් මගේ තියෙන කොණ්ඩෙම තමයි මේකට අරගෙන තියෙන්.. සාමාන්‍යයෙන් මේ වගේ බ්්‍රයිඩල් හයාස්ටයිල් එකක් කරනකොට අනිවාරෙන්ම බන්න එකක් තියෙන. ඉතින් මගේ කොන්්ඩටිගත් තිබුණ නිසා එයාට හෙමෝනේ නැහැ කියල තමයි මේ විදිහර හැදුවේ ඉතිං ඇත්තර මටත් ඒක සතුරු හිතුනමොකද තමන්ගේ කෝඩෙන්ව ලස්සන හ අස්ටයිල් එකක් මට කරගන්න පුළුවන් වන එකට ඉතිං මංවයාලට හයාකයා විඩියෝ සිසරහට අරගෙන එන්නම් ආලයිස්රත් මකින් ගොඩාකිල්ලපු වීඩියෝස් ඉතින් මංකරන කියන දේවල් ආලත් එක්කං අනිවාරයෙන්ම ශයා කරගන්න. දැම් මේ වෙලා වෙති පාන්දර පහට විතර ඇති. ඉතින් මගේ අම්මයි තාත්තයි ඇවිල්ලා ඉන්නේ මට තැල්ල තියන්න තාත්ත් ඇවිල්ල තමයි ඉන්නේ. ඇත්තටම හරිම අමාරුවෙන් දරාගන්න අපහසුම තැනක් තමයි මේ ගොටක් කෙලාහින් දං ලස්සන්ට ලෑස්ති ඒගෙන එන්න කොටම. ම්මයි තාත්තයි කිීති ඇත්තටම දරංගන්න අමාරුුණම් අගේ තාත්ත ගොඩා කැඩුව ඉතිං ඔමත් එහෙමයි ඒ විටියෝ ස්වාලත් එකංශයා කරගන්න නෑ මම කොහ මරිතින් ඔන්න දැන් ජයමංගලගාතා දාලා දැනුමේ නැකත එෙනකං ඉන්නේ මට නලල් තැල්ල තියන්න. तुु बागवा रामा स इ बोध मेंोलेहमा सतारा देए हो को सनेना पसना आए थ हैं सच्चेंन जसम है यह बाग के वतु अप साम सम्मा संबुध प्यान नहान से शर केैलेसमरण पराे बजैसे महाबोदमले वििदत रहारा पि फत सा समे आसा सा अ नाता के वास्तुष तेमा याती ගේ වීඩියෝස් පාලන ඔයාලා කලින් මේ විදිහට මේ අවස්ථාවට මුහනදීලා ඇති. ඉතින්ඒ අවස්ථාව මගඇරුණ අයත් ඇත්ති ඉතින් ඒක ලැබනාය දන්නවා මේ වෙලා වෙදි මොනාගේ හැඟීමත දැනින්න කියලා ඇත්තනම මං ගොඩක් අසනාවන්තයි මගේ අම්මයි තාත්තයි දෙන්නාම ගාවද මේ නලල් තැල්ල ලස්සට පලඳන්න. ඉතින් නරල් තැල්ලෙන් තමයි මනමාලියක් සම්පූර්ණ වෙන්නේ ඉතින් ඒ විදිහට මගේ අම්මයි තාතයි දෙන්නම දෙන්නවා. වියට මට මුලින්ම නරල් තැල්ල තියලා ඉටවාශය අනෙච්චෝලටිකතාගන්නවා නික්මට යන්න චුට්ටක් දුොඩයි සැලෝන් එක ඉතිං විනාටි හත ලිස්පහක් විතරවාගේ අනවා අපේ ගෙතරට යන්න ඒක නිසා ඉක්මට ෆොටෝස් ගන්න යන්න ඕේ ඒ වැඩ ටික තියෙන හින්දා. අපිටක්්ටක්ගලා ඉතුරු වැඩ ටික කරන්න පටන්ගත්තා. අන සොරි ලම්මයි මට මේ විඩියෝස් තිහා බලාගෙන හරියට වොයිස් කරගන්න බෑ. මට ඒවෙලාවෙ දැනික්ච හැඟීම තවමත් දැනෙන වගේ ඉතිං කාට හරිිය පහසතාවයක් කාවනගකට ස්ොරිී. අපේ ගෙතර වැඩින්නක තියෙන නිසා ගොඩක් අයට වැඩ බාරදුන්නා තම්මලාතා අත්තලා ඉතින් එලි වෙනකම්මන්න ඉදක් නැහැ එකක වැඩ ගොඩ තියෙනවා. ඉතින් එඒයායට උදේම ලස්සන්ට ලෑස් තියෙන්න වෙලාවත්තිබුුණන්න ඉතින් පාන්දරණ මේකඩක් ඒ නිසා තමයි අම්මයිඉතාත්තයි මේ විදිහයටාවේ නැත්තන් ඉතිං ල වඩියෝසල දකිනවා අම්මලාතා අත්තලා සාරියම ඇඳගෙන ලස්සන්ඩන මෙතෙන්න එන්නේ හැබැයිතින් එහෙම වෙලාවක්තිබුන් නැති නිසා තමයි මගේ අම්මයිඉතාත්තයි මේ විදියට ාවේ. ඉති කාට අඩිහෙම හිතෙනවානං ඔන්න මංයාලට ඒ උත්තරය දුන්නම්. බ්‍රයිට් කෙනෙ එක වැඩිපුරම වෙලාව යන්නේ මේක අප එකටයි හෙයාස්ටයිල් එකටයි මේ සාරේක අන්න නං එච්චර වෙලාවක් යන්නෙ නෑ ජෝලරිස්ටිකහෙම දාන්න ඉතින් මගේෙන් හයාස්ටයිල්ලකට ගොඩක්ම වෙලාව ගියා ඉතින් පැය භාගයක් විතර ඇතුළත තමයි මේ විදියට සාරීකත් අන්දලා ජල ටික තාන්න පටන්ගත්තේ මොකද අපි ෆොටෝස් ගහනකොට පාන්දරින් ෆොටෝ ගහන්න ඕනේ නැත්තා හිරුවලිය පවැටුුණ හම ඒ ෆොටෝස් හරියට ගන්න වැ ඒකහින්දා ඉක්මම ලෑස්තිනාා ඉතිං අයි අටත් එයාගේ ගෙදරින් පිටත් එන්න වෙලාවක් තිබ්බා එයාට මුලින්ම ඇඳම් අන්දන්න වෙලාවක් තිබ්බා ඒ හැමදේකටම අයිත් පිට ත් වෙලා තමයි මේ වෙලා වෙද්දි රංඉන්නේ ඉතින් එයා දැන් කෝලුත් කරලා තිෙන්න මට යා ඉවරයි මංගෙන් නැද්ද කියලාහලා ඉතින් ඔන්නඇහිදිහට ඉක්ව් ඉක්වට අපි ලෑස්ති වුණ එහන් ඉතින් ඒක එකතිකට බලමු. අපි මේ මාලහත පලදින එකේ අර්ථයන් තියෙන හැම මාලෙකටම. ඉතින් මේ වීඩියෝ එක දිග වැඩි මේවා කියන්න මට මේ මාලයක් පළඳන පළඳන ගානය මාමෙන් රස්කරපු අක්කා. ඒකෙ විස්තරේ මට කියනවා. ඉතිං ඒක දැනුවත් වෙලා ඉන්න එක ඇත්තරම්ටිනා මොකදනැත්තන් කිසිම දැනුවත්භාවයක් නඇතු. ඔහය මාල්ටික දාගෙනන්නාට වඩා. ඒක තේරුම දැනගෙන දාගින්නකට ඇත්තරම් වටිනා. මට හිතනා මං ගොඩක් ආසාාවෙන් හිටපු විදිහටම ඒ තැල් ඒ වගේම මේ වගේ මාල ඒ හැමදේම මට ධන්න පුළංගනා කියලා. මං කලින් සලොෝ එකට කියලා තිබෙ මට මේ වගේ තැල්ලක් ඕන කියලා. ඉතින් මං කලින් දවසි ගියාටවත් එයා මට පෙන්නුවේ නෑමේක. මාව රන්ද්‍රස් කරන දවසේම උදේ පෙන්නන්නම් කියල තමයි හිටිය ඇත්තටම මට පුතුම හිතනාම් මං ආසාාවෙන් හිටපු එකම මට ලැබුණනේද කියලා ඉති යටටත් සතුටුයි මං ඒකට ගොඩක් හැමතිවුණ එකට. ඇත්තටම මගේ යාළුව මට පුදුම උදව්වක් තමයිඒ වෙලාවෙ කරේ හැමදේම ගැන එයා බලනෝ ඇලට පේනවා ඇති මගේ සපත්තුව අදාගන්නා මට නෙමෙන්න ඉයිති හැන්න ඉතින් එයා තමයි ආදාන්නේ මට කවනවා මගේ ඉල්ලනිඉල්ලනු බඩු එකේකවා දෙනවා ඇත්තරම ඒ වගේ යාලුවෙක් ලබන්නන් මං ගොඩක් පංගල්ල තියෙන්න්න ඕනඒ තරමටම යාය මුළු දවසෙම එතකොට මගේ හෝම්කම් ඉන්න එක දවසේ ඒ හැම දෙේකදිම මට උදව්කරක්. ඉතින් මාවර්ෂ් ටිකෙන්ටික ලස්සන වෙන හැම වෙලාාවගතම යා ඇස්වල කඳළු පුරෝගෙන සමහරත්තැන්වල හොඳටම ආණ්ඩනවා මෙහෙම ලස්සනයි ඒවා ලස්සන අෝවාට දැම්ම හම ඉතිං ඒදේවල් තමයියා දිගටම කියන්නේ ඇතරම එහෙමයාලෝ හරිමඩුයි තවගෙන එකගේ සත්තුටක් තවගෙන එක ලස්සනක් දැකලා ඒ විදිට හදෝතින්ම සතුට වෙන ඉතිං ඇතරම මට කියාගන්න වැඩි තරම් පුදුම සතුටකින් ම එදා හිටියේ අම්ම ලා තාත්තලා දැකපුහාම දාල යනානය කියන දුකා එනවා එවනාට එදාට ලස්සන්නට ලෑස්තවනාට පස්සේ මං ගොඩාක් සතුටින් හිටිය මං හිතාගෙන හිටපුවිදියටම මට ලස්සන මනමාලියක් එන්න පුලන් මන එකට ඉතින් අත්තරම මට මාව ගොඩාක් ලස්සන්න පෙවුණා. ඉති ඔයාලට කොහොමද පෙරෙන්න කියලා පහලින් කමෙන්ට් කරන්න ඉතිං ඔයාල කියන හැමදේම මං ගොඩක්ආදරයෙන් වාරගන්නා.

මගේ කොන්්ඩෙන්ම මේ විදිහට ලස්සන හයාස්ටයිල් එකක් තාගන්න පුළුවන් වුණා මම පුදදුම සතුරකින් තමයි ඒ ගැන ඉන්නේ ඔන්න හිේ ඔය විදිහට තමයි ටිකෙන් ටික මම ලස්සන මනමාලයක් වනේ. ඉතින් හිතාාවුවේ නැති විදිහට හරිම ලස්සන මල්වකයකක් මට හම්බ වුණා ඒක වෙනස්ම විදිහ දේවල් එකතු කරලා හදපු මල්වකයකක් ඉතින් ඒකත් මං ගොඩාකාසාාවෙන් තමයි තියාගෙන හිටියේ ඇති මගේ සාරිකට මච්චන ඉදිහට මා මට ඒදේවල් ටික ලැබුණ ඉතින් මේ වගේ අලජුවලරි හැමදේම මට ලැබුණා ගොඩක් ස්තූයි ඉතින් මේ සැලො එකට මව මෙහෙම ලස්සන කරලා දුන්නට හෙනම් ඉතින් අපි වැඩින් ලෝග එක නීකාවට හම්බයමු මේ ඉතින් අවසානය සැලොන් එකෙන් ඒ ටික්ටෝක් අරගන්නව ඉතින්යාගේ පේජෝල්ටහෙම දාන්න ඉතින් මගේ අම්ම ඉතාත්තයි එක්කන්ම ඔය විදිහට මන්දැන් පිටත් වෙලා යන්න තමයි හදන්නේ ඉතින් ඇත්තනම දුක සතුට හැමදේම ිශ්‍රවෙච්ච දවසත් තමයි මේ විදිහට ලස්සන මනමාලියක් වෙන දවස ඉතින් හෙනම් අපි ඉක්මන්ටම අලුතීඩියෝ එකින් හබ මේ ඉන්නේ මගේ යාලුවා එ හැමෝම ගොඩාක් පරිසමඉන්න හැමෝටම ගොඩාකාතරේ මගේ චනල්ලගත් සබස්ක්‍රයි් කරන්න කියලා ආලට ආතරයෙන් මතක් කරන්න